දරුවට යන තරක් තියනවාද? යන කලක් තියනවාද? ඇයි හිතන්නේ මෙරි? ඕගොල්ලෝ හැරෙන්න මහත්තයෝ නිපැත්තට ඕගොල්ලෝ හැරෙන්න අනිත් පැත්තට. මේ හැරෙන්න අනිත් පැත්තට. ඇයි හිතා මේ පැත්ත? ඔයයි පැත්ත. මේ පිළිදේ පැත්ත. බලනවා සාකරන් කාස් කරනවා. අනේ මොකද කියන්නේ? ඕටා පිස්සෙක්. අමු මේ හරකෙක්. මේවා දාන්න කපන්න එපා. මේවා දාන්න මිනිස්සු කියන්නේ බොරු නෙමෙයි. මූ අමු අමු පිස්සු කෙරෙන පිස්සෙක්. ඥානක්කට කියන්නේ දැටිය රත් කරලා මේ ජනතාව පාරට එව්වට උඹට කිසි දවසක හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. උඹ ගෙදර ඉඳන් දැටිය හොඳට රත් කරපන්. ඥානක්කේ මේ අහපන්. මේ පිස්සව අරන් යමන්. වැසිරටත් කියන්නේ ඒ වගේමයි. මේ හොරා කාපු සල්ලි දීලා මේ රටේ සියලු ණය බේරලා ඉදිරි අනාගතේ දර පරපුරට මේ රට ඉතුරු කරපන් කියලා කියනවා මම. ඒ වගේම ජොයිස්ටන්ට කියනවා උඹ කපුටෙක් මරලා තට්ටක් එල්ලන්න බලාපොරොත්තු වෙන් ඉන්නවනම් උඹ අතන මෙතන ගිහිල්ලා අවජාතක දරුව හද හද අන්න ඒ දරුවගේ තටු කපලා කෙලින්ම එල්ලපන්. විශේෂයෙන් ඒ දරුවන්ට තාත්තේගේ මේ උරුමකාරය කියා දීපන් ලියා දීපන්. ඒ දරුවන්ට උපන්නට නම දීපන්. එච්චරයි කියන්නේ. තටු කපන්න එන්න ඕනේ අපේ ඉස්සරහට. පුළුවන් නම් මෙතෙන්ට වරයි. මේ වගේ තැනකට පුළුවන් අයියක් තියෙනවා නම් දැහපන් කියලා අපි කියනවා. මේකයි කියන්නේ මේ දැන්වත් කියන ගාලා ගෙදර ගියා නම් ඉවරයි. දැන් ඇති කෑව ඇති හිටි ඇති ගෙදර යන්නත් එපා. ගත්ත දේවල් ටික දීලා යන්න හිරේට. ඇති උන්න ඇති. ඕටා පිට එපා. ඕටා එපා. මේක මේ පිටරට උන් අපේ උන් පිටරට හිටියට වචා උන්ගේ හිට තියෙන්නේ මෙහෙ. උන්ට එන්න විදියක් නැති ප්‍රශ්නේ විතරයි මෙතන තියෙන්නේ. හැබැයි එන්න විදියක් නැති වුණත් උන් එව්වේ සල්ලි මෙන්න මේ පුළුවන් තරම් අපච්චි කන්න බොන්න දීපන් කියලා. හරිද? ලක්ෂ දෙකක් එවලා තියෙනවා සම්පූර්ණයෙන් අපේ කොල්ලො සෙට් එක. මම නම් ටිකක් කියන්න. මෙතන දැන් එක සෙට් එකක් තව තියෙනවා සෙට් තුනක් ගේන්න. ඉස්සු ඇදිලා තියෙන්නේ. හැබැයි ඒ දික් කොහොම හරි ඉවර කරනවාද? කොහොම හරි දෙමු අපි. මේ වැඩේ කරමු. උන් බඩගින්න දෙන්නත් බෑනේ. Basil.